දැන් අපිට අපිට මේ අස්සසුම සුභ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ 9 වෙනි වගන්ති යටතේ පනතේ අපි යෝජනා ක්‍රමයක් පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන සම්මත කරගත්තා. ඒ අනුව තමයි ප්‍රතිලාභීන් සංඛ්‍යාව තීරණය වෙලා තියෙන්නේ. ඒ ගැසට් නිවේදනයේ පළවෙනි උපලේඛනයේ කියනවා සංක්‍රාන්තික අවදානම් සහගත තත්ත්වයට පත්වෙච්ච දුප්පත් සහ අන්ත දුප්පත් කියලා කාණ්ඩ හතරකට උදාහරණයක් විදිහට කිව්වොත් අපි සංඛ්‍යාත්මකව ගතා කරොත් සංක්‍රාන්තික කියන කොටසට පවුල් 4 ලක්ෂයයි ඊළඟට අවදානම් සහගත තත්ත්වයේ කියන පවුල් වලට 4 ලක්ෂයයි දුප්පත් කියන කොටසට 8 ලක්ෂයයි ඊළඟට අන්ත දුප්පත් කියන එකට 4 ලක්ෂයයි ওই විදිහට ලක්ෂ 20ක් නැත්නම් මිලියන 2ක් තමයි එතන සංඛ්‍යාව විදිහට දැන් අපේ මේ ඩිස්ප්ලේ වෙන ලැයිස්තුවේ ලංකාවේම ඒ සංඛ්‍යාව ඊට අමතරව දෙවනි උපලේඛනය කියලා කියන්නේ තැනැත්තන් සම්බන්ධයෙන් කියලා කියන්නේ අපි මේ උපසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට මේ අවස්ථාවේදී පදනම් කරගත්ත ප්‍රධාන යෝජනා ක්‍රමයන් හතරයි එකක් සමෘද්ධි යෝජනා ක්‍රමය අනිත් එක වකුගඩු හඳුනා නොගත් හේතු මත වූ වකුගඩු රෝගීන් කියන කණ්ඩායම අනිත් එක තමයි වැඩිහිටි කියන දීමනා ලබන අය ඊළඟට ආබාධ සහිත තැනැත්තන් කියන සංඛ්‍යාව එතකොට පළවෙනි උපලේඛනයෙන් කතා කරන්නේ පවුල් ගැන දෙවෙනි උපලේඛනයෙන් කියනවා අපි තැනැත්තන් පිළිබඳව එතකොට මේ ඒ දෙවෙනි උපලේඛනයේ ඉන්න තැනැත්තන් අර පළවෙනි උපලේඛනයේ කියන පවුල් වල ඉන්නවා නම් ඒ අයට අර දෙවෙනි උපලේඛනයේ කියන ගාණ රුපියල් 2500යි විදිහට තියෙනවා ඒ කියන්නේ ආබාධ සහිත තැනැත්තන්ට 5000යි වකුගඩු ආධාර සහිත තැනැත්තන්ට රුපියල් 5000යි ඊළඟට වැඩි තැනැත්තන්ට රුපියල් 2500යි කියලා ඒ පවුල් වල ඉන්නවනම් ඒ කොට ඒ කොට්ටාස තුනෙන් එක්කෙනෙක් ඒ පළවෙනි උපලේඛනයේ කියන දීමනාවට අර දීමනාව එකතු වෙලා ගෙවනවා උදාහරණයක් විදිහට ගත්තොත් අපි අන්ත දුප්පත් කියන පවුලකට රුපියල් 15000ක් මාසිකව ගෙවනවා එතකොට එතන අපි වකුගඩු ආධාර ලැබිය යුතු තැනැත්තෙක් ඉන්නවනම් එතකොට රුපියල් 5000ක් තව එකතු වෙනවා ඒ විදිහට ටොප් අප් කරලා නැත්නම් එකතු කර ගෙවීමේ ක්‍රමයක් තමයි ප්‍රයත්න වෙන්නේ ඊට අමතරව දෙවෙනි උපලේඛනයේ අපි කියනකොට පවුල් වල අර කියන පළවෙනි උපලේඛනයේ පවුල් වල නැතුව දැනටමත් ප්‍රතිලාභ ලබන අය ඉන්නවා ඒ ප්‍රතිලාභ ලබන අය අපිට ආයුධුම් පතක් ඉදිරිපත් කරලා තියෙනවා නම් අපේ දත්ත පද්ධතියේ ඒගොල්ලෝගේ නාම ලේඛනයක් තියෙනවා ඒ අයටත් ඒ අදාළ ප්‍රතිලාභ දීමනාව ලැබෙනවා ඒ අනුව තමයි අපි හිතනවා ඔය අපි ඉලක්ක කරගත්ත මිලියන 2.3ක් 3.5ක් විතර ප්‍රමාණයකට අපිට ප්‍රතිලාභ ලබා දෙන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. පවුල් විදියට දැන් මේ අපේ යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ පවුල් පදනම් කරගෙන. පවුල් නැත්තම් ගෘහ ඒකක කියන එක. එතකොට ගෘහ ඒකක තමයි අපි කියන්නේ මිලියන 2. ඊට අමතරව තැනැත්තන් විදියට තව ලක්ෂ 3ක් විතර ඉන්න පුළුවන්. 2.3 අපි එනුමරේට් 3.7ක් ඇප්ලිකේෂන් ලැබුණා 3.3ක එනුමරේට් කරා ඒ එනුමරේට් කරපු සංඛ්‍යාවෙන් තමයි 2.3ක් තේරෙන්නේ සංඛ්‍යාත්මක ගත්තොත් මං හිතන්නේ 1.7ක් තමයි ඉස්සෙල්ලාම සමෘද්ධි පවුල් හිටියේ ඊට පස්සේ ඒක 2.8 බවට පත් වෙලා තියෙනවා ඒ අපි කියන මේ නිර්ණායක නැත්නම් මාණයන් 6 යටතේ නිර්ණායක 22 යටතේ ඒ අදාළ තොරතුරු ගත්තාම ඒ ප්‍රමාණය මං හිතන්නේ මිලියන 1.8ක් විතර විය යුතුයි කියලා තමයි අපේ විශ්වාසය තියෙන්නේ සමෘද්ධි දැනට තිබුණු ඇත්ත 2.8න් 1.8ක් විතර තමයි මං හිතන්නේ අපේ ස්කීම් එකෙන් ආවරණය වෙනවා ඇතැයි හිතෙන්නේ ඒක අපිට ඇත්තටම අද දවසේම මේක අපිට ගණන් බැලීමක් කරන්න බැරි වුණා අපි විශ්වාස කරනවා ඇත්තට ප්‍රමාණයක් විතර ඇති කියලා 1.8ක් විතර ඒ කියන්නේ අපිට කරපු මේ පිළිබඳව කරපු පර්යේෂණයන් වලින් කියනවා ඉන්ක්ලූෂන් එක 30%ක් තියෙනවා කියලා ඒ කියන්නේ නුසුදුසු අය 30%ක් මේ ඔය සමෘද්ධි ලැබුණු ගොඩේ ඉන්නවා කියන එකක් තියෙනවා ඒ සමීක්ෂණ වලින් පර්යේෂණ වලින් හොයාගත්ත කාරණාවක්. ඒ අනුව තමයි අර 1.8කට විතර අඩු වෙයි කියලා අපි විශ්වාස කරන්නේ.
මුදල් වශයෙන් අඩුවක් නෙමෙයි අපිට බිලියන 208ක් විතර මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැය වෙනවා ඔක්කොම දැන් අපිට මේ ජූලි මාසේ ඉඳන් අපි සමෘද්ධි කියලා දීමනාවක් අපේ නැහැ ඒක තමයි මේ සියලු දෙනාටම කියන්නේ අස්වැසුම යෝජනා ක්‍රමයේ යටතේ ලැබෙන දීමනාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ दवा दल सीमा जनता धनवत्खन परीक्षा कर ला दवा दहा अभी याचना क्रीम संधा काले दिंडोण ये दहाय तमय दिन अद इंधन तब दहाया मुखद थे नवा लुकू कड़ई मूली मसे कोहमहारी मे सुसुकांट धीमना बैंकु गतु कलयतु किएन योट दवादहा अपील लोट दुना अभी अद नेता हिट लबुन अपील अभी दिशापति प्रादेशिक उपदेदी अनीद विनकोट पटांगरगन दिन दिन लभन अपील परीक्षा बलला ये तीरने अभी दिंड ये अनुतमय अभी जूली मसे कुहुमारी गेवीं किरीमठ बेंगुगत किरीमठ बलापुर तम घटित ग्राम सेवक कोट्टाश मट्टमिंग हरी प्रादेशिक कोट्टाश मट्टमिंग हरी नाम लेखन प्रादेशीय लेखन कार्यालय समस्त प्रादेशीय लेखन कार्यालय आयत दायित्व प्रदर्शन एक अपे पद्धति एक्सेस दी लीन सीलू प्रादेशीय लेखन बरुट मेवन मंगिता अपे अदाल प्रादेशीय लेखन कार्यालय उदाहरण पदवी के पदवी प्रादेशीय लेखन कार्यालय एक्सेस तीन मे लयित्व प्रिंट कर तमंगे पदवीय प्रादेशीय लेखन कार्यालय बलपदेश आया एक अमतर्व ये प्रादेशीय लेखन कार्यालय अटते वसंपहलवट विनम ये गामनीलदारी कुट्टासे मट्टमें प्रिंट करांडोने ये अनु प्रिंट करकंड पुलवा ये प्रिंट करला ग्रामनीलदारी कार्यालय सह अनेकूत पोदु स्थान प्रदर्शनी करने के लिए उपदेश दी लती है ये अनु कटित सिद्धवे के लिए बलापुर समुद्र पाव दहाट गिया समुद्र ने मे මේ ආර්ථික අර්බුදයත් එක්ක තාවකාලිකව කොටසක් ආවා මේ අඩු ආදායම් ලාභී මට්ටමට ඒ කොටස තාවරණය වෙන්න තමයි ලක්ෂ 28 ආවේ. අනුතුමා ඔබතුමා ප්‍රකාශ කරා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා කියලා මේ සමීබල ගැන්වීම කරන්න කියලා මොන අංශයටද දුන්නේ උපදෙස? ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ දැන් समीक्षण वाली नतीवे कारण इंक्लूजन एरर्स तीनों के मेतन तमंग वर्ष गणना वे समाज प्रतिलाभ दीमना लबल मे अपिकीन कांड विशिदे अटते लभप निरीक्षण अनुहु तवदुरट ये सदा सुषुक लाभी एक नौन ओंट यम जीवित इसराहट अरगने अंड सहयोग क्लबादी मलयुतु इलाट दमे इंड अश्वसुम क्रम वेदे तुल समाज प्रतिलाभ लभन खंडाया ओन एतनी
හැමදාම මේ ජීවිතාන්තය දක්වාම මේ අස්වැසුම ප්‍රතිලාභේ ලබන කණ්ඩායම වෙනුවට ඔවුන් එතනිනුත් ඉදිරියට ආ යුතු දැන් මෙතන අපි ගත්තොත් වැඩිහිටි දීමනාව ලබන ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ට ඔවුන් මේ වැඩසටහනින් ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ අඩුවාදම්ලාභී කණ්ඩායම මොකද ඔවුන් ඉවත් කරන ක්‍රමවේදයක් නැහැනේ ඊළඟට රෝගාබාධ තියන අය ඊළඟට විවිධ ඒ කියන්නේ ආබාධ දීමනාව ලබන අය ඉවත් කිරීමේ හැකියාවක් නැහැ ඔවුන්ට රජය ඔවුන් රැක බලා ගැනීම සිදු කරනවා නමුත් මේ සභාපතිතුමා කියපු අනික් කණ්ඩායම් ඉන්න කණ්ඩායම් සමුදු දෙපාර්තමේන්තුවේ විශේෂම වගකීම වෙන්නේ ඔවුන්ව සවි බල ගන්නවලා ඔවුන් ඉහළ ආදායම් ලබන කණ්ඩායම් බවට පරිවර්තනය ආදායමක් ලබන කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීම එතකොට ඒ සඳහා අවශ්‍ය සහයෝගය මුදල් අමාත්‍යාංශය හැටියට අපි ලබා දෙන්න සූදානම් ජනාධිපතිතුමා විශේෂයෙන්ම අමාත්‍යාංශයට උපදෙස් දුන්නේ සමාජ සේවක බල ගැනීම අමාත්‍යාංශයට මොකද අපි බොහෝ දුරට දැකපු දේ තමයි සමෘද්ධි කියලා කිව්වහම සමෘද්ධිය බොහෝ අවස්ථාවන් වලදී ජනතාව දැක්කෙත් දෙපාර්තමේන්තුව දැක්කෙත් අර මූල්‍ය ප්‍රතිලාභය ලබා දෙන දෙපාර්තමේන්තුවක් හැටියට නමුත් ඊට වඩා පුළුල් කාර්යභාරයක් සමුද දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් ඒ වගේම සමුද දෙපාර්තමේන්තුව සවි බල ගැන්වීම සඳහා විශේෂ පුහුණුවලත් නිලධාරීන්ගේ සමන්විත දෙපාර්තමේන්තුව. එහෙනම් උන්ට අර මූල්‍ය ආධාරය ලබා දෙනවා වෙනුවට මේ කාණ්ඩවල ඉන්න අය සවි බල ගැන්වීම සඳහා අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන්න වෙනවා. මොකද එහෙම නැති වුණොත් අර මේ වාර්ෂිකව සිදු කරන අප්ඩේට් එකේදී අපි මේ කරන ක්‍රියාවලියේ ප්‍රතිලාභයක් නැති වෙනවා. එතකොට ආයි අර ඉස්සරක කණ්ඩායමක් ලැබලා දීර්ඝ කාලයක් හිටියා වගේම තව කණ්ඩායමකට ලැබිලා දීර්ඝ කාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක වඩා ක්‍රමවත් සහ සුදුසු අයට ප්‍රතිලාභ ලබා දෙන ප්‍රතිලාභයේ මතම යැපීම වෙනුවට ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යන්න පුළුවන් සහයෝගයක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයකට තමයි අපි ගමන් කරන්නේ. විශේෂයෙන්ම කියන්නුනේ මේ මේ සමෘද්ධි පවුල් කියලා පවුලක් නැතු වෙන ජූලි මාසේ ඉඳන්. ඒ කියන්නේ අපේ මේ ක්‍රයිටීරියා 22 යටතේ සුදුසුකම් ලැබූ පවුල් මේ අපි අද ආරම්භ කරන විරෝධතා හා අභියාචනා ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ අස්සැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ දීමනා ලැබීමට සුදුසුම් වෙන පවුල් සංඛ්‍යාව විදිහට තමයි ගණන් ගන්නේ. එතකොට ඒ යටතේ අපි කිව්වා ප්‍රධාන කොටස් හතරයි සංක්‍රාන්තික අවදානසාගත තත්ත්වයට පත්විච්චය ඒ කියන්නේ මේ ඉකොනොමික් ෂොක් එකයි ප්ලේග් එකයි ඒ කියන්නේ වසංගතයයි හේතු කොටගෙන ඉස්සෙල්ලා මේ හොඳ තත්ත්වයේ හිටපු අය මේ හේතු නිසා දුප්පත් බවට පත් වුණා කියලා කොටස තමයි අපි සංක්‍රාන්තික කියන කොටස. ඊළඟට අපි කියන දරිද්‍රතා රේඛාවට කිට්ටුවෙන් හිටපු අය මේ අර උඩ කට්ටියක් ඇතුළට පල්ලෙහාට ආපු නිසා ඒගොල්ලෝ තවදුරටත් පල්ලෙහාට තල්ලු වුණා. ඒගොල්ලෝ කොටස තමයි අවදානන් සාගත තත්ත්වයට පත් වෙච්ච කොටස. ඊට අමතරව කොටස තමයි අපි දුප්පත් කියන කොටස. ඊළඟ කොටස තමයි අන්ත දුප්පත්. එතකොට මේ එකතුව හැදිලා තියෙන්නේ. එතකොට සංක්‍රාන්තික අය පවුල් 400යි. ඊළඟට අවදානන් සාගත පත් අය 104යි. ඊළඟට 800,000 දුප්පත්. ඊළඟට අන්ත දුප්පත් 400,000 කියන විදිහට තමයි ඒ කොටස හතරට පවුල් බෙදිලා තියෙන්නේ. දීමනාව අපි කියනවා අන්ත දුප්පත් අයට 15,000යි. ඊළඟට දුප්පත් අයට 8,500යි. ඊළඟට අවදානමට පත්විච්ච අයට 5,000යි. ඊළඟට සංක්‍රාන්තිකයට රුපියල් 2,500යි. ඒ කියලා කියන්නේ අපි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තමයි දරිද්‍රතා රේඛාව කියන එක අවුරුද්දෙන් අවුරුද්ද තීරණය කරලා පෙන්වන්නේ. එතකොට අපි ගිය සැප්තැම්බර් මාසේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු දරිද්‍රතා රේඛාව අපේ නිලධාරීන් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමියත් මෙතන ඉන්නවා. ඒ සංඛ්‍යාව විදිහට රුපියල් 17,000 ගණනක් තමයි තීරණය කරලා තිබුණේ. එතකොට ඒ රේඛාවට ඉස්සෙල්ලා ඒ රේඛාවට යටින් හිටපු අය අර උඩින් හිටපු අය මේ ආර්ථික
අවපාත තත්ත්වයක් ඒ වසංගත තත්ත්වයක් නිසා දුප්පත් වුණාම අරගොල්ල තව දුරටත් පල්ලෙහාට තල්ලු වුණා. ඒක මේ තියරිටිකලි අපිට පැහැදිලි කරන්න පුළුවන් විදියට. ඒතකොට ඒ උඩින් දරිද්‍රතාවයකව 1000ක් දාහක් ගන්නට උඩින් හිටපු අය මේ තත්ත්වෙ නිසා යටට වැටුණා. ඒ යටට වැටීම හේතු කොටින් අර දරිද්‍රතාවයකව ළඟම හිටපු දුප්පතෙන් විදියට හිටපු අය තවදුරටත් පල්ලෙහාට තල්ලු වුණා. ඒ කට්ටිය තමයි අවදානම් සාගත කියන විදියට හඳුනගෙන තියෙන්නේ. සභාපතිතුමා ප්‍රශ්නයක් තියෙන මේ සම්මුති වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 30ක් ආධාර ලැබුණා. ඒක තමයි අර පැහැදිලි කරේ 1.8ක් කියලා. සභාපතිතුමා ඔබතුමා කියන දෙපාර්තමේන්තුවේ සෙග්මන්ට්ස් කැටගරිස් පහක් තියෙනවා. ඒ හතරයි. ඒක ඔක කිට්ටු කියලා. නෑ හතරයිනේ. සංක්‍රාන්තික අවදානම් සාගත තත්ත්වයටපත් වෙච්ච අය ඊළඟට දුප්පත් සහ අන්ත දුප්පත්. ඒක දරිද්‍රතාව කියන කැටගරි ගන්න නෙවෙයි. නෑ නෑ නෑ. ඒක මේ පැහැදිලි කරන්නයි කිව්වේ දරිද්‍රතාව කියන එක. දුප්පත් අන්ත දුප්පත්. දුප්පත් අන්ත දුප්පත්. එතකොට ඒ ප්‍රතිපාදන කොහොමද ආණ්ඩුවෙන් දෙන්නේ නැත්නම් වර්ල්ඩ් බැංකින් එනවා නම් වර්ල්ඩ් බැංකින් කොච්චරක් එනවාද අපි කොහොමද බ්‍රේක්ඩවුන් එකක් දෙන්න පුළුවන්. අපි ගරු ඇමතුමා පැහැදිලි කරපු විදිහට අපිට මේ සඳහා ලෝක බැංකුවේ ණය ලැබෙනවා. ඒක ලංකාවටම ලෝක බැංකුවෙන් මේ ප්‍රෝග්‍රෑම් එකකින් බිලියන 200ක්. ඒක හැබැයි අපිට දැන් අපි මේ වර්ල්ඩ් බැංක් අපි රජයේ වැඩසටහනක් යාත්ම කිරීමේදී මේක වර්ල්ඩ් බැංක් එකේ සල්ලි මේකට වියදම් කරනවා කියලා ජනගත කරගෙන එක වැරදි. මොකද වර්ල්ඩ් බැංක් එකකින් සල්ලි එන්නේ භාණ්ඩාගාරයට ඒකාබද්ධ අරමුදට. අපිට අවශ්‍ය මුදල් ලැබෙන්නේ ඒකාබද්ධ අරමුදට. මෙහෙමයි. ඉතින් එහෙමනම් මෙච්චර කළුත් අපි ණය ගත්තානේ. ඉතින් ඒක 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 තමයි නිෂ්පාදන ආර්ථිකයක් සකස් කරගෙන අපි මේකෙන් ගොඩෙන්න ඕනේ. එහෙම ගොඩෙීමේ පැත්තෙන් තමයි මේක බලන්න ඕනේ. අපි නිෂ්පාදනය වැඩි කළා මේ පිරිස රකබලා ගැනීම සඳහා රජය විසින්ම අපි විසින්ම අවශ්‍ය මුදල් අර මුදල් සපයා ගත යුතුයි කියන එක තමයි ඇත්තටම අපි කල යුත්තේ. වාර්ෂිකව වියදම් කරේ සමෘද්ධි ප්‍රතිලාභ දීවනා ලැබීම. එතකොට මේක ඇත්තටම වැදගත් වෙන්නේ මේක සමෘද්ධි කියන වචනයට ලඟු කරන්න එපා. මොකද මේක ඊට වඩා පුළුල් ශේෂ්ඨයක් තුළ තියෙන්නේ. මේ තුළ ප්‍රතිලාභ ඇත්තටම වැඩි සමෘද්ධි දීවනාව ලැබපු අය පරිමේ ලැබුවේ 4500. හැබැයි මේ ක්‍රමවේදය තුළ තමන් මේ සංගණනය අනුව තමන් ඉන්න මට්ටම තුළ තමන්ට උපරිමේ 15000ක් දක්වා ඒ දීවනාව වැඩි වීම මේ 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 අස්සසුම වැඩසටහන යටතේ සිදු වෙනවා. අන්තර ගිනුම් වල බැර කරන්නේ දැන් බණ්ඩාගාරයෙන් වගේමද කලින් කරේ සමුද්‍රි පනතුරුන් තුනේ දැන් මුදල් බැර කරන්නේ ගිනුම් වලට මුදල් ලමතේ සිසිමද? ඇත්තටම මේකේ මේ විශේෂත්වය තමයි ප්‍රතිලාභියාගේ ගිනුමට ඍජුවම මේ මුදල් බැර කිරීම සිදු වෙනවා. දැන් ඉස්සර උනේ අපි මහබණ්ඩාගාර දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. දෙපාර්තමේන්තුව තමයි ඔවුන්ගේ මේ බැංකු පද්ධතියේ තියෙන ගිණුම් වලට බැලුවේ. ඒකට මෙතන එකක් ප්‍රතිලාභියාගේ කැමැත්ත පරිදි ප්‍රතිලාභියා ලබා දීපු ගිණුමට ඍජුවම බැලවීම සිදු වෙනවා. මණ්ඩලයෙන් මුදල් අමාත්‍යාංශයේ යටතේ ඇති සුබසාධක ප්‍රතිලාභයේ මණ්ඩලයම නම් වූ අපි. එමනම් අපි ඉතාමත් සන්තෝෂ වෙනවා ඔබතුමන්ලා අපි මේ වැඩසටහන සහ අභියාචන හා විරෝධතා කැඳවීම ගැන හෙට ඉඳන් සියලු පත්තරවල සහ සියලු මාධ්‍යන්වල මේක පළ කරලා මේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මෙතෙක් දුන් සහයෝගය වගේම ඔබතුමන්ලාගේ සහයෝගය ලැබෙයි කියලා ඒ අනුව අපිට මේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්. ඔබතුමුලාගේ පැමිණීම ඊළඟට අපේ ඇමතුමා පැමිණලා අපට දුන්න ශක්තිය අපේ භාණ්ඩාගාරයේ වැඩබලන ලේකම්තුමා එතකොට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්
අපි අධ්‍යක්ෂ මණ්ඩලය ජනහ සංඛ්‍යාලයක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂතුමී දෙපොළ ඊළඟට ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඊළඟට මගේ පුංචි කාර්ය මණ්ඩලයේ සීලු දෙනා දුන්න සහාය වෙනුවෙන් අපේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්තුතිය ප්‍රකාශ කරමින් අපි මෙතනින් අවසන් කරමු වැඩසටහන බොහොමත්ම ස්තුතියි